යිදරන සස් පල ජයුපතිදිී තාක්ෂණන වදේ. දළොසනශයින හත් වන ඒකට අදාලව ස ප සාච ර න්න ොළස්ස න යි හත් වන ඒක ස තාක්ෂන ශේල් ප කරම ාවිතිය ජල ජීව සම්පත් කර්මාන්ති ියීම ව පති ඒකට අදාලව අප සම ජ ප්‍ර සාකච කර ලත් හො ති අපි බලමු සමමාෝචන ප්‍රශ් අන්ක හය දො ප ප ශ ියාග තකම ි වැ ර උ ො. බලමු ප්‍රශ්ටංක හවෙනිපුතේ විසිතුරු මත්සය අභිජන්න ක්‍රියාවලයේ මූලික අධීර තුන නම් කරන්න කලා කිය තේ ඉතාමත් මොහොද ප්‍රශ්යක් වියෝගත මාදල ප්‍රශ්නක කෙල්ින්ම මේ ප්‍රශ්න හඳ පුලුවන් පපුතයගොලන්ගේ අනි වාර්රයම මෙවර විභාහට අහන් පුලන් ප්‍රශ්නයක් පෙරයි පතති මේක සකස් කලතිී ස්තර හන් පුලුවම්පතේ මේනි ප්‍ර්නයක් බලනපතේ මොක්දකින්ල් ප්‍රශ්න ියගන්න තුල තාල ප්‍ර්ටන්ක්කහ විසිතුරු මත්සේ අභිජන්න ක්‍රියාවලයේ මූලික අදිර තුන නම් කරන්න කලා කිය යි විද පොත්වොල විධ විදියට තියනවා නමු විශේ දේශයට අනකගලු සලබස්ස එකට අනු ොලපති අපිට තිය අපිට නියම නියමි වෙලා තිය කරම කොටස් ඇතුළලත්ත පුතිේ නව නිර්දේශයට අනුවයි දොලපුතාලට අපි සිද්ධන්ධක කොටස සුගන්නලතිය ට අදාලොතම පශ් පපත්ර සකස් කල තින පොති විභග ඉලක් කරගෙන අපි මේ සමාලෝචන ප්‍රශ්න දලප තාල ව රැගණෙන් හොඳයිදපති සමාදචන ප්‍රශ් ංක හය හත්වනකගේ සස් ප ජය පද තාක්ෂවේදේ දො සන න හත් වනයක උස තාක්ෂනක ශිල්ප්‍රම භාවිතයෙන් ජල ජීව සපත් කර්මන්තේ නියලින් පාඩනම ප්‍රාන ොස්තුනකින් සන්න තයිපතේ පලවින කොඩසදල ප දලත්තක සාර්ථ ප චචකක් ලසන් කළේ අපි හත්තනයකගේ පලන කොටසෙම්පතේ විසිතුරු මත්ය වගව සම්බන්ධීර. දෙවුණු කොඩ සිම්පතේ ආහාරමේ මස්සය වගාව සම්බන්ධයසා. න් එමන න්තුන් කොට සිද පුති අපි ජලජ විසිතුරු ජාජ පැලට ගැන වගේ ආහාරමේ ජලජ පැලට ගෙනත් විස්තරාමක කතාගල ති හොඳ ුති න යන හ වනි සමාලෝ න පස්්ට දරපුතරල යාග ඇති යිට් දයාගනපු විසිතුරු මත්සේ අභිජාන ක්‍රියාවලි මූලික අදීරතුන බලනකත මිනිමි බ මූලික අදීරතුන්න කඳපුති හන්නේ විසිතුරු මත්සේ අභිජන්න ක්‍රියාවලි මූලික අදීර තුන්න හ මොකේද විසිතුරු මත්සේ අභිජන්න ක්‍රියාවනිය මුල් ප්‍රශ්න ආරම්භ පශස පහි දලපු තරත්ද අපිතා කරා මේ ප්‍රජන ක්‍රමය අනුව විසිතුර මසුන් වර්ගයකරන කළා බිත්තර දමන සහ පැටවුන් ිහිකරන්න කිය ිතරදමන ආකාරය අනුව විසිතුරු මසුන් වර්ගී කරණය කර බිත්තර තැම්පත් කරන්න බිත්තර විසරවා හරන් හදාන් හරින්න පෙන කෝඩු සාදන්න මොකේ තුළ තියක්ෙන බිතර රකින්න උදාහන් කතාක. බිත්තර දමන විසිතුර මසුන් සඳහ උදාන කතා කර. බිත්තර ධාන ආකාරයන විතුර මසුන් වර්ගී කරන්නේ කර දාහන් සඳන්. ඒවාගේම කොතේ අපි කතා කරා මේ විශතුර මසුන් අභිජන්නේ සඳහා ස්ථානයක්ත් තෝර බලනකොට සලක බැල සාධක වගේම ජ ධ්‍යස්ථනයක් තුළ තිබේුතු සාදරගන පපුතේ පුදේ ුතේ අපිතාකර හොද යාද ීදව පුතේ අපි දැම්බලන්න්නේේ හහිම ප්‍රශ්න බල විිසිදුර මත්සය අභි ජන්න ක්‍රයාවලේ මූලි අදරතුන නම් කරන්න ෙක මලික අධීරතුන මොද ෙ තති ්‍රාන වශයෙන් වැදගත් අධීරතුනක්. දොලපුතාල ත්්‍රේ ඇති අප යනො ෙින් මුදත්ත්‍රේයට. මෙන්න පුතේ විසිදුරමත්සය අභිජන්න ක්‍රියාවලේ මූලික අධීරතුන අංකකර ඔබලටටලින් දීලදවන මෞස්සතුන් තෝරාගැනීම. ක දෙක මෞසතුන් අභිජන්නේ සඳහා පිළිල කිරීම ලේස්ි කරන සූදානම් කරනවා කිවගේම අභිජරණය කිරීම. මෙන්න පුතිේ මූලික අදීර තුන කවද මවසතුන් තෝරාගරනවා ඉස්සෙල්ලාප. සුදුසු ගැලපෙන මවසතුන් තෝරාගැනීමයි පතේ විසිතුරු මත්සිේ අභිජන්න ක්‍රියාවලි පලවන පීවර නැතම් පලවන අදීර කෙලක් කියන පුළුවන් අදීර තුනකින් සේදවනවා පති. දෙවන අදර තමයි පුතේ මිලෙස තූරාගත් මව සතුන් අභිජන්නේ සඳහා පිළියල කිරීම සූදානම් කරනවතැන් ලේස්ති කරවෝ. දෙවන අ. අවශනයත්තන් තුන් වන අදීර තමයි පුතේ මේ මෞස්සතුන් භාවිතා කරලා අභිජන්න ක්‍රියාවලිය සිදුකීම. රයිට් පලවෙනි අදීර ලියම්පුුතේ කට්ටියම එකට මවසතුන්. මවසතුම් තෝරාගැනීම අංක දෙක මවසතු මවුසතුන් අභිජාලනය සඳහා ර පිළියල කිරීම මවුසතුන් අභිජන්නේ සඳහා පිළිර කරන්න නෝන පුතේ අවසන්න අදීර තුන්ගන අදීරය තමයි අභිජනනය කිරීම ඔන්න තේ මෙන්න පුතේ විස්සිතුරු මසුන් අභිජන්න ක්‍රියාවලී ප්‍රධාන අදීර තුන නැත්තම් මූලක අදීර තුනයි බුතේ ප්‍රශ්ටයන්න නැවතත් විසිතුරු මසුන් අභිජන්න ක්‍රියාවලයේ මූලික අදීරතුන යි මොකද්ද මූලික අදීරතුන් මෞසතුන් තෝරාගැනීම ඉස්සෙල්ලා ඒ සඳහා සුදුස්සු ගැලපෙන ලක්ෂණ සහිත්‍ය මෞසතුන් තෝරාගැනීම තමයිබුතේ මයි විසිතුරු මසුන් අභිජන්න ක්‍රියාවලේ මූලික අදීරතුනි පලවෙනි අ මෞසතුන් තෝරගන්නවනි සදුස. අභිජනනයේ සඳහා මෞසතුන් සූදානම් කිරීම මේ තෝරාගණු ලැබූ ගැලපෙන සුදුසු මවසතුන් පපුතේ. අභිජනන ක්‍රියාවලිය සඳහා ඊට ගැලපෙන අයිුරන් සූදානම් කර ගැනීම තමයිපතේ පියවර අංක දෙකේදී නැත්තං අධර අංක දෙකේදී අපි සඳහන් කරන්න සිදු කලියතු කට් ක්‍රියාවලිය වෙන්. අවසන් නැත්තන් තුවන අදිර විදියට පුතේ අපට කියන්න පුලුවන් තුන්වන් අධර තමාපතේ මේ සතුන් අභිජනනය සිදු කිරීම. ඒ සතුන් භාගතා කරලා. ඔන් අිජනය සිදුකරවීම තමයිපතේ තුන් වන අදීර විදියට අපිට හදුන්න පුළුව රයි් ඔගොල්ු පිතුරු ීලට පුතේ ලකුන්දාගන්න පුළුව මෙන්න පුතේ පළවන අධීර මවු සතුන් තෝරා ගැනීම පුතේ මවු සතුන් තෝරා ගැනීම දෙවන් අධීර තමයිපතේ මවු සතුන් අභිජනනයේ සඳහා පිළියල කිරීම. තුන් වන අධීර තමයිපතේ මොවුන් අභිජනනය සිදුකරවීම. මේ ගොල්ලු අභිජනයේ සිදුකරවන එක තමයිද වයේ පුතේ මෙහි පියවර දිහයට අපිට සඳහන් කරන්න පුළුවන්වෙෙන් හොඳයිපති අපිියමු ඊළඟ ප්‍රශ්නේට් ර මෙන්නපුති ප්‍රශ්ටංක හතේ අප ඉන්න ප්‍රශ්නය ලියාගන්න දී පති අභිජන්නේ සඳහා මවු සතුන් තෝරාගැනීමේදී සැලකිලිමත් යුතු කරනු මනවාද කියලානො පති ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් පති නැමතත් ඉතාමත් හොඳ වියගරචා ප්‍රශ්කටයි අප අවතරණ වෙලයින්න පති මෞසතුන් තෝරාගැනීමේදී සැලකිල් මත්තු යුතු කරු ර හරි මොකක් සඳහාද පති අභිජනනය සඳහා ර අභිජනනය සඳහා මෞසතුන් තෝරාගැනීමේදී සැලිල මත්තුව යුතු කරුණ මොනවාද ලියාගන්න පපුති ප්‍රශ්නය කෞදපති මොකදපති ප්‍ර්ේ අභිජනනයේ සඳහා මෞසතුන් තෝරාගැනීමේදී සැලකිිල් මත්වී යුතු කරුණු මොනවාද කෙ පතිේ ප්‍රශ්න. ර හරි අපි ජනය සදාා මවසතුන් තෝරා ගැීම දී සැලකිිල්ිමත්තුයතු කරු. අපි අනුව පිළි තුරට බලමු අන්නපුති තෝර සලිකිල්මත්ත යුතු කරුදක් තමයි විය් ගත පශ්නයයක් පුතේමේකර අනිවාරෙන්ම හරි මසුන්ගේ වර්ධන වේගේ මසුන්ගේ වර්ධන වේගේ අපි විශේෂයෙන්ම පිළිබඳව සැලකිලමත් ව යුතුයි පති. සුන්ගේ වර්ධන වේගය කියන එක පිළිබඳවපත අනි වාරෙන්ම අභිජාන්නේ සද මවසතුන් තෝර ගැනීම දේශල කිළිීමක්ත්ෙන්ඩ මනා ප්‍රසස්ත වර්ධනයක් සහිත වර්ධන වේගයක් සහිත වෙන්න්නුවන කපුති අභිජන් මේ මවසතුන්ගේ වර්ධන ව වර්ධන වේගය ර අංකේක මසුන්ගේ වර්ධන වේගය අංක දෙක පුතේ මේ ගොල්ලෝ නිරෝගී මෙන්ම ක්‍රියාශීලී මසුන් වන්නුව. නිරෝගී ක්‍රියාශීලී මසුන් වවෙන්න ඕන පපුති. මසුන්දිහා නිරීක්ෂණය කරලා බල්ලම අපිට තිීහිරණය කරන්න පුළුවන් දේවල්පුතමේවා. හොඳින් මේ මසුන්ගේ හැසිරීම් රට පිළිබඳ අධ්‍යනය කිරීම තුළින් පුතේ මේ අධ්‍යයනයේ නිරත වෙන්න පුළුවන් වෙන්නේ. අපිට මේ මසුන් හොඳින් නිරීක්ෂණය කලා. මසුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය තුළි. ටැංකිය තුළ නැත්තම් මේ වගාවී වූයේ තුළ මසුන්ගේ හැසිරිවීම මැසුන් පිහිනා යන ආකාරය ර මසුන්ගේ හැසිවීම් රටා පැහැදිලිව නිරීක්ෂණය කිරීම මගින් පුතේ මසුන් තුළ දයම් වෙනසක් දක් නරදි වෙනවනම්. මසුන් පීඩාවකට ආතතියකට ලක්වෙලා ඉන්නවනම් පුතේ. අසාමාන්‍ය හැසිරීම් රටාවක් පෙන්නුම් කරනුවනං, සාමාන්‍ය හැසිරීම් රටාවෙන් ඔබ්බටගියපු අසාමාන්‍ය හැසිරීම් රටාවක් මසුන් තුළ පෙන්නුම් කරනවානම් පුතේ මසුන් පීඩාවකින් පෙළෙනවනං. ආතතියකට ලක්වෙලා නංවූන් ඉන්නෙ පුතේ අපිට අපහසුතාවයකින් පෙන්නවානං. පැහැදිලීව හඳුනාගන්න පුළුව. ඒකයි පුතේ විශේෂයෙන්ම සැලිලිමත්වෙන් ඕනේ. මේ අභිජනයේ සඳහා මෞස්සතුන් තෝරාගන්නකොට මේ සතුන්ගේ වර්ධන වේගේ පිළිබඳව සැලිලිමත්ත එෙන් ඕනිිපපුතේ. ඒ පිළිබඳ සොයාබලන්න ඕොනිිපුේ. ඒ වගේම මෞ සතුන් විදියට මේ තෝරාගන්න සතුන්පුතේ විශේෂයෙන්ම නිරෝගී වගේම ක්‍රියාශීලි මසුන්වන්න ඕනේ. මසුන් නිරෝගී වෙන්න්නවොත් ඕනිපුතේ ඒවගේම ඔවුන් ක්‍රියාශීලී වෙන්න ඕනිි පුතේ. ඔවන් ක්‍රියාශීලි වෙන්න ඕනේ නිරෝගී ක්‍රාශීලී මසුන් වන්නනිපුුතේ ඔගොලන් ලියන්න පුළුවන් පතේ මසුන්ගේ වර්ධන වේග පිළිබඳව ඒ වගේම ඔවුන් නිරෝගී වගේම ක්‍රියාකාරී මෙැත්තඟ අපට ක්‍රියාශීලී ක්‍රියාකාරී මසුන්ී ක්‍රියාකාරී මසුන් තෝරගන්න ඕනි පුතේ රයි් මසුන්ගේ වර්ධන වේගේ සහ නිරෝගී මෙන්ම ක්‍රියාකාරී මසුන් වන්නුවනි දරු හරි ප්‍රශ්නංකාට යනෝද වී බුතියකි අපි ප්‍රශ්ංකාට ය. ත් සය අභින්න ටැන්කි තුළදී ලබාදියෝුතු තත්නවාද කියලානවා දුොලපුගලට මත කඇති අපි කලින් ප්‍රශ්නෝලෙ දිසාකච්ඡා කරදුවකුති මේ මත්්‍යය විශේෂයෙන්ම මෞස් සතුන් සඳහා වෙනම මවසතුන් තවාගන්න තැන්පත් කළ තියන් මෞසතුන් තියාගැීම සොඳහා මේ අභිජන්න මධ්‍යස්ථානල වෙනම ටැන්කි ති රාපති. ඒවාගේ මේ සතුන් අභිජනයේ සිදුරනු ලබ බභජාන ටැන්කි වෙන තිරප. අභිජන්න ක්‍රියාවලියෙන් පස් එපුතේ මේ බිහිවන ර මත්්‍ය කීතයන් පසු කීතයන් ඇගිඉල්ලන් ඔවුන් තැම්පත් කිරීම සඳහා වෙනම ටැන්කි පවත්වාගෙන යාම වැදගත්වෙන වපුති මේ අභිජන්න මධ්‍ය අස්ථාන වල ර විශේෂෙන් අපටක මේ වුට දල පුතාලත් එකක සාර්ථකව සා කච්චා කල්ලා අවසන් කරලතියන්න ද පපුතේ එක නිසා අපි දැ මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් සාර්ථක මේ ප්‍රශ්ටයන්න පුළුවන් පපුතේ ප්‍රශ්ණ ගන්න දත ප්‍රශ්නංකාටැන් කියන්න පුතේ මත්සේ අභිජන ටැන්කි තුළදී ලබාදියුතු තත්ත්මනවාද කියලා මේ මසුන් අභිජනනය සොඳ අපිකිවා මෞසතුන් තබා තියන ටැන්කි තියෙනවා මෞස්සතුන් ඒ සඳහා සූදානම් කරන්නඩෝන මේ වගේ අභිජනය තඳහා පුතේ ඇස්ති කරන්නඕනේ භිජානය සඳහා සූදානම් කරන්න ඕනේ මවසතු මේ විශේෂ නඩත්තු කටයුතු සිදුවේුතු ස්ථානයක් තමයිපුතේ මත්සේ අභිජරණ මධ්‍යස්ථානයක් කියෙලක කියන්නේ. මොකද මේ අභිජරණ මධ්‍යස්ථාන තුළ විශේෂයෙන්ම මත්සේ මවසතුන් සඳකා වෙනම ටැංකි තියෙනපුති මේවා තුළ මෞසතුන් සූදානම් කරන්නවා. මේ සූදානම් කරනු ලැබූ මෞසතුන් තමයිපුතේ අභිජලනය සිදු කරන අභිජරණ ටැන්කිතුළ ද අභිජලනය සිදුව යු. පස්සි පුතේ වෙනම මේ කීටයන් පසු කීටයන් ඇසිත්තන් සහ ඇගිල්ලන් සඳහා වෙනම පුතේ ඔවුන් සඳ වෙනමවෙෙන් වූ ටැන්කි පවත්වාගැනීම වැදගත්තයනවා. ඉතින් මෙන්න මේ ආකාරයට පුතේ මස්සේ අභිජන්න මධ්‍යස්ථානයක් තුළ මේ අභිජනන ටැන්කි නඩත්තු කිරීම විශේෂෙන්ම පුතේ හරි මේ අභිජන ටැන්කි තුළදී ඒවා නඩත්තු කිරීමේදී ලබාදියුතු තත්ව පිළිබඳවයි පුතේ අහන්නේ. ොදඒ බාදයුතු තත්ව කියෙනෙ එකයි මේ ප්‍රශ්ටෙන් හන්න පොති බලන්න බුතේ. මත්සේ අභිජනන ටැන්කි තුළදී හරි මත්සේ අභිජනන ටැන්කි තුළදී ලබාදයුතු තත්ව මොනවාද කිය හන්න මංහිතනන් මේ ප්‍රශ්නය ඔලුට දාගත්තට පස්සේ දලපුතාලට පිළිතුරට යනක අහන් දෙයක් නෑ චරිකවේ. තුට යන්න ලුවන් ප ති හරියට ප්‍රශ්නලට දා හිත හිතාාවවෙන්න කාලය නෑ ුති ඔබදන්වා අ වියෝගත මාදලිය පශ්නයක හෝත් කල ීමම පිට උත්ර යාාගන මක් තියෙන්න පොති. හිත හිතා බල බලා වට පට බල බල නත්තෑගගේ දදි බල බලයිඉන්දයා වෙලාවක් නෑපුතිේ මොද මේ ිය ගතරජන ප්‍රශ්න හතරටම පැෑ කාලයක් කම්මබෙන්. එක ප්‍රශ්න ලකුණ හැත පැහ ැගින් ප්‍ර් හතරට ලකුණු තුන්සිියයක් කම්බේනවා පපුති. ඉතින් මේ ලකුණු තුසියෙන් උපරිමලපුරු සංඛ්‍යාවක් උපරිම ලපුුණු සංක්‍යාවක් අපි ලබාගන්නවා. ල හරි වබෝ ර පිළ ති ්‍රශ න ට හන්නේ ම ි ාන්න ැන්කි ළ ද ො ද යි. වාතන කරන්න වන පුතේ අපි දන්නවා ටැන්කි තුළ මේ මත්සියන්ගේ ස්වසනය සඳහා වැදගත්වවෙන්නේ ජලයේ දියවෙලතින ඔක්සිජන් අපකට කියනවා ඩීෝ කියල පුතේ රසායිනික පරමිතියක් ජලයේ ඩිසෝල් ක්සියන් ජලයේ දියවෙලති ඔක්සින් ප්‍රමාණ පුේ දියෝ කියන්නේ ජල දවී ඇති ක්සිජන්. මාය මේක රසාායනික පරාමිතියක් ජලය. එනම්පුතේ මේ ටැන්කිවල්ල ඩියෝ ඩිසෝල්ඩ ඩොක්සිජන් තත්තේ නත්තන් අපි ශැලි කල මත්වන්න වාතනය පිළිබඳ මේ ටැන්කි වාතනය පිළිබඳ වැදගක්ත්වනවා පපුති. මේකගේ ප්‍රසස් ඔක් සිජන් ප්‍රමාණයක් නැතිවොත් මසුන් පිඩාවට පත්ෙන්න්න පුලුවන් පපුති. ඔවුන්ගේ සොසන ක්‍රියාවලි කරෙහි. හරිද ඔුන් ශක්තියනනිපදබීම ක්‍රියාවලි කෙරපත ඔඋන් ක් ඔන්ගේ ක්‍රියාවලි කෙරහි කිරීම බලපාන පුත ස්ොසන පියාවලි කෙරන. ටැකි ර්තනයේ පිළිබඳව පපුති සැලකල් මත්තුව ඕනේ ප්‍රශස්ත වාතන ත්යක් ක්සියන තත්වයක් අවශ්‍යයි මේ ජල දේලති ක්සියනන් ප්‍රමාණය වැදගත්තුති. ඒවාගේම ජලයේ කොලිටයක ජලය ගුණත්මක භාවය පමත්වාගැීම වැදගත්තනවා පති. ප්‍රජනක ක්‍රියාවලයට අනුරූපූ අවිජන රටා සඳහා අවශ්‍ය තත්තල බාදුව. ඒ මත්සීන්ගේ ප්‍රජනන ක්‍රියාවලයට අනුවපති, ප්‍රජන ක්‍රියාවලයට අනුරූපව ඒ සඳහා සුදුසු ජාන ත්ව බාද නද ිතර විසරවාහරින්න බිත්තර තැන්පත් කනටේ සඳදා තෑැන්පත් කරන්න පුෂ්ට පුතේ අප දන්ව අනේද අන්නන්නේ ඒ තත්තු සපයාදෙන්නවන් විිතර තැන්පත් කරන්න බිත්තර විසරුවවාහන් මවුරකින්න පෙන කුඩ සාදමින්න්තිනවාගේ බිත්තර දමනායිද පැටවුන් ිරනද ගැන කනු ප්‍රජන ක්‍රියාව වලියයටට අනුරූපව ඒ සඳහා සොදුසු අිාන්න රට සඳහාවශ්‍යය තත්වම මේ ටැන්කි තුලට ලබාදීම වැදගත්වනවා පතිේ අන්න ඒ ක්‍රියාව ඩ ත ද අපි විශේෂ ලක ක්. යි මෙන්න පපුතිේ හරි ටැක්කුට ලබාදෙන්න්නු අභිජාන ටැන්කුට ලබාදෙන් න ත් තේ න අංක දෙක පුති ජලේ ගුණාත්මක භාවේ පමත්වා ගැනීම වැදගත් පුති ජලයේ ගුණාත්මක භාවේ යටතේ පුති ප්‍රසස්ත ෂ්නොත්ව තත්ව පවත්වවා ගනීම ජලයේ ප්‍රසස්ත පී එච්චගේ පවත්වා ගැනීම ජලේ දීර ලතින ස්කි ජන ප්‍රමාණ පුතිේ වැදගත්ය. ඒවයි තාමත්ව වැදගත් ජලේ ගුණත්ම ත්ව පවත්වා ගැනීමේදී මේ බෞතික සහ රසායිනික පරාමිතීන් පිළිබඳව වැදගත්වනවා පපුතේ විශේෂයෙන්ම ජලි හරි ඒ වගේම තුන් නි කරම විදිහයට දරුවනේ දියපුතේ විශේෂයෙන් අපිට මේ ප්‍රජනක ක්‍රියාවලීයට අනුරූපව අභිජනම වටා සඳහා අවශ්‍යතත්ව ලබාදීම වැදගත්වනපති. ම මත්සයන්ගේ ප්‍රජනන ක්‍රියාවලියට අනුවූපව මොකදද පැටවුන් බිහි කරනවද එෙමනත්තං බිත්තර දමන මසුන්ද කියෙ එක අනුව පොතේ. ඔවුන්ගේ ප්‍රජන ක්‍රියාවලට අනුරෝපවමේ ටැංකි තුළ ඒ අදාල අභිජනන් රටා සඳහා අවශ්‍ය තත්ව ලබාදීම ඉතාමත්ම වැදගත්තවන පොතිේ එහෙනම් ඒයි ඒ පස්්ටිහන් ටැංකිි තුළ පවත්තාගතය තත්යන් තැංකි තුළ වාත්තනය ජලයේ ගුණාත්මක භාවය පවත්වාගැනීම ජලයේ ප එච්චගේ ජලයේ උෂ්නත්වේ. ඩියෝ මතරද පියර පීක්ෂණති කතාකර P මීටරයක් ඩියෝමීටරයක් ෂ්ණත්තමානයන්තියා ගන්නන පුතේ ොහොද ප්‍රසස්ත ෘෂ්ණත්තත්වන ලබිය ගිය හුණොත් පපුතේ ප්‍රසස්ත ප්‍රමාණයට වඩා අඩුහු වැඩි ෂ්නත්ව වලද මසුන් පිඩාවට ලක් වෙන්න පුළන්පුතේ PHාගේයක් හේමයි පුතේ ඩියෝ වගේයක් තේමයි. ඉදල්ලති ඔක්සිජන් ප්‍රසත්ව පැවති නැත්තං මසුන් පිඩාවට පත්ෙන්න්න පුළුවන් පපුති අපිදන්න ප්‍රසත්ථමත්මට තිබෙනනත්තම් මසුන් පිඩ ුඩ පත්තින්නන පුුවන් පපුති අන් ඒ නිසාමයේ ජලයේ ගුණාත්මක තත්ත් පවත්වවාගෙනීම ඉතාමත්ම වැදගත්වෙනවා පුතේ ඒවාගේම ප්‍රජනක ක්‍රියාවල අනුරූපෝමේ අභිජන්න රටා සදා ටැංකි තුළට අවශ්‍ය තත්ත්ව සපේ දීම අනි වාරෙන්ම සිදුළයුතු ක්‍රියාවල ක් වන දීම පපුති යි ප්‍රශ්නන්කට වඋනි ස්සය අපිජන ටැන්ගෙතුොට ලබාදියතු තත්වටිකයිපති වාර්තනය ජලී ගුණාත්මක භාවය පවත්තගන්න ඕනිපති ප්‍රජරණ ක්‍රියාවලියට අනුරූපව ඒ අභිජන්න රටා සඳහා අවශ්‍ය කරන තත්ත්ව ලබාදීමට සැලකිලිමත්වෙන්න ඕනිපති රයි වන්නපුති අපි ප්‍රශ්ඨංක නවයට යනවා මත්ේ බිත්තර හා පැටවුන් පෝෂණ කළයුත්තය කෙේදෙළලා නපොති දැන් අපි දන්නවා. අන්න ඒ අභිජනන ක්‍රමය අනුව නැත්තම්පුතේ ප්‍රජන ක්‍රමේ අනුව අපි වර්ගී කරණය කරා දොල පුතාල දන්නවා පුතේ කවුද වර්ගී කරණය කරලා තියෙන් මේ වනකොට පුතේ අපි රයිට් බිත්තර දමන මසුන් සහ අනිත් කට්ටියදමා පුතේ පැටවුන් බිහිකරන මසුන්. හරි මත්සේ බිත්තරහා පැටවුන් පෝෂණය කළ යුත්ත කෙසේද කියනවා. ඒහි ම්පුතුතේ ප්‍රජන ක්‍රමයනු අපි වර්ගී කරණය කල තිනවා බිත්තර දමන මත්සීන් ඉන්නවා පති අභිජන්න ක්‍රියාවලී පස්සේ බිත්තර දමන මසුන් ඉන්නවාපුති. ඒවාගේම පැටවුන් බිහි කරන මසුන් ඉන්නවා පති. අප අහ්‍යපති ප්‍රශ්නංක නවයෙන් අප අහන් නිදුවපති. මත්සේ බිත්තරහා පැටවුන් පෝෂණය කළ යුත්තේ කෙසේ දෙකල්. කොහොමද. ස්සෙ බිත්තර හා පැටවුන් පෝෂණය කරන්න කියෙනකයිපුතේ අන් රයි් අපි අනුව කොහොමද මේ මත්සේ බිත්තර හා පැටවුන් පෝෂණය කරන්න එක. පති ඉපද මුල් දින දෙක තුළදී බිත්තර කහමදින් පෝෂණය ලබාගන්න. රිලියම්ර ඉපදී මුල් දින දෙක තුලදී දරුවන ඉපදී මුල් දින දෙක තුළදී බිත්තර කහමදීන් තමයි පති පූෂණය ලබාගන්න ඒ අප මෙිතන සඳහන්වෙන්නේ ඉපදී මුල් දින දෙක තුලදී බිත්තර කහමදෙන් පූෂණය ලබාගන්න ඊට පස්සෙ ඉන් පසු ජීවී ආහාර හඳුන්න්නදීමත් පසුව ක්‍රමක්‍රමයිෙන් ක්‍රමයෙන් පිළියල කර ආහාර සඳහා සතුන් හුරු කරන්න අනතුරුව ජීව ආහාර ලබාදීමත් ර පසුව ක්‍රමයින් පිළියල කළ ආහාර සඳහාත් හුරු කිරීම සිදු මුොලින්මපුති මස් පටවඋුසදම අලුත උපන් මත්ස පටවුන් සහ ල පුතාලට මත ඇති අප යක කොටසකද පය පයක්ෂර පා සොදී විස්තරාපුතේ මේ ආන්ටිමියයා නොප්ලියාවන් කොහොමද සකස් කරන ආකාරය කියල පුතිේ බේරුම් පපනිියරලොට එකතු කරල බට මතකතේ ජලයෙන් සෝදල මස්ස පටු සඳහ. ලබාදුන්න පුතේ මේ ජීව ආටිමිය නොප්ලියාවන් ඔබට මතකඇතිපුතේ මීගොල්ලුගේ මේ චලනයේ නිසා පහසුවෙන් අඳුරගණ්ඩ පුළුවන් මේ අලුතුපන් මත්ස පටවුන්ටේඉතාම පෝෂිදයි ආහාරයක් පපුතින් නමුත් මේ ආටිමියයා මත්සීන්. ආටමයාකි මෙවා සකස් කිරීම සඳහා පුතේ නොපලියාවන් සකස්කිරීමට වැඩි වේදමක් යැනවා. එකක නිසාපී ක්‍රම ක්‍රමයෙන් මේ ගොල්ලවන්ට ක්‍රමාණු කූලොපපුතේ සැකසු ආහාර සඳහා හොරු කරගැනීමක් සිදු කළ යුතුයි පපුතේ විශේෂයෙන්ම අවශ්‍ය කාබෝහයි බ්‍රේඩ් ප්‍රෝටීනද සහිත කණජලවන සහිත ආහාරයක් තමයි පතේ සකස් කරන්න මේ සඳහා සෝයා බෝංචෝබට මතගැති මාලු කොඩු නේදපුති මේ දේවල් ඒවගේම ඉස්සන්. එන්නේදපු වියල ස්සන් ඔලු විස්සන් බාි කොටස් ගන්නවා පුතේ ඒවගේකා අපි ගන්නවා ඒ වගේ කණ ජලවන වරග එකතු කල්ලා පුතේ අවශ්‍ය විට මින කනි ජලවන එකතු කරලමයි මේ ආරය සකස් කරන්නේ සැකසූ ආහාරයක් ලබා දෙන්න පුතේ වියලි ගන සැකසූ ආහාරය මස්ය මුොකේ ප්‍රමාණයට සරලන්න ආකාරයට ගොලම වවෙද පොලි ුත් මාලුකෑම් කියල ිදගන්න ට පුතේ මස්සෙ පට උන් සද විසිදුරමසුන් සඳහ කඩාමට ඔල ඉදන් ප්‍රමාණීදම් පුතේවා. ම මේ සකස්රන හරප පිය කිව ඉඩ වසි නේ දරුවුණන මෙ මේ ආහාර වියලීම සිදු කරල ඉට පස මෙම ඇසිරීම සිදු කරනවා අදරුවනය බට මතකයි අි මේ ක්‍රියාවල සිදුගන්න ආකාරය කතා කරාපුති අජීවී ගන අජීවී වියලි ආහාර කොතීම ආහාර සකස් කරගන්නා ආකාරය සහ ජීවී ආආරත් සකස් කරගන්න ආකාරය දල පුතාල් පී ප්‍රායෝගක කොටස් මගින් ප්‍රශ්න විදියට එවා සාකච්ඡා කල්ල අවසන් කරලායි තිය ද පති ඒ නන්දුවී පති මතක තියාගන්න අපි ඉපදිලා මුල් දවස් දෙකතුළදී පලමුදින දෙකතුලදී බිත්තර කහමදයෙන් තමයි පුතේ මේ පැටවු ඉපදී දින ඉපදදි මුල් දින දෙකතුරලද පුතේ බිත්තර කහමදෙන් පෝෂණ ලබාගන් පස්සමේ අලුත්ත පන් පැටවුම් සඳහා ජීව ආහාර හඳන්නා දෙනවා අපති උදාහරණයක් විදිට ආන්ටිමිය නොප්ියාවන්න අපිට හඳුන්න පුළුවන් පති අපි ආහාරයක් ජීවි ආහාරයක් සකස්කරගන්න ආකාරේ ප්‍රායකු සිදු කන්න ආකාරය දලොපුතාලත් එක කතාකර ඊට පස්සෙ තමයිපති ජීවි ආහාර හඳුන් අදින් ක්‍රමයෙන් මේ පිළියල කළ ආහාර සඳහ අනතුරුව මත්ස පැටවුන් හුරුකිරීම සිදුකරන්න අවශ්‍යය වෙන අදිය පති හොඳ ඉදිරියට ප්‍රශ්නක දහයි නිදරුණ අප. ප්‍රශ්ටන්ක දහය ඒවගේ මත් වටිනා ප්‍රශ්නයක් පුතේ මත්සේ පටව රැකබලා ගැනීමේදී දෛනිකෝ සිදු කල යුතු කාරයන් මොදග ක ළහන්නන්නේ පොති ෛයිනිකෝ දින පතාන් සිදු කළ හිතු කාරය දින පතා සිදදු කළ යුතු කාරයන් මොෝදදික ලහන්න පපුතිිය කාරයන් මොනෝ. වස ගාන කරන්න වන කාය මනොදි කියල යහන්නේ ප්‍ර්ංක හලියයාගන පොති. අපි ප්‍රශ්නංක දහයින්න පති. ප්‍රශ්නංක දහඩියගනකොති. අපි අහන්න පුතේ මත්සි පැටවුන් රැක බලාගැනීමකදේති මේේ ආකාරර්මය අලුත උපන් මත්සි පටුන් පපුති. අභිජන්න මධ්‍ය අස්ථානෝල මවසතුන් අභිජනනය කරලා ලබාගත්තම මත්සේ පටවුන් පපුතේ ගුණාත්මක තත්තිය පැටවුන් විශේෂෙන් මේ පටවුන් රැබලා ගැනීම වැදගත්වයෙනවා පපුතේ. ඉතිං මෙන්න මේ පැටවුන් අඒ අවස් සොදුසු අවස්ථාව දක්වා වර්ධන අවස්ථාව දක්වා එළ මෙනතෙක් මේ පැටවුන් රකබලා ගැනීම වැදගත්වෙනවා පපුොතය බට මත ඇැති අප මේ කීටයන් පසු කීටයන් ඇසිත්තන්න ඇගිල්ලන් නපුතේ මෙන්නම පැටවුන් විද අවදි සඳහා වෙනම ටැන්කිපුතේ මේ තුළ පවත්තාගන්නවා මේ අභිජන් නමධ්‍යත්ථාන තුළපුතතිේ. ඉතිං මේ ආකාරයට ලබාගත්ත පැටවුන් පොතේ මේ පැටවුන් රැකබලාගැනීම සඳහා විශේෂයෙන්ම දිනපතා නැත්තන් දෛනිකව සිදුකරයුතු ක්‍රියාවලින් තියෙනවා අ අපපුතිේ අපින් පශ්නංක දහයිෙන් අහන්න පතේ මේ ආකාරයට මේ මත්සේ පටවුන් රැකබලා ගැනීමේදී දෛනකූ සිදුකොලි යුතු කාරයන් මොනවාද කෙලා පපුතිේ හන්නන්නේ හොඳයි පුතේ අපිනම් බලමු මොනොවද මත්සි පටවුන් රැබලා ගැනීමේදී දිනපොතා දේලි දෛනිකව සිදුකරන්න ඕනේ ක්‍රියාවලින් මොනවාද කෙලායි පති අපි කතා කරන්න. ඉස්සෙල්ලාම ගුණත්මක භාව පරීක්ෂා කිරීම ඒයටති පතය අපි අපි මතකයිුබට ප මීටරයක් මගින් ජලයේ ප අගය ඩෝමීටරයක් මගින් ඩෝ ප්‍රමාණය පති ඒවගේම උෂ්නත්තමානයක් මගින් ජලී උෂ්නත්යේ හැපුති මෙන්න මේ බාහිරහාම රසායනික ලක්ෂණ නිබතිේ බෞතික හා රසායිනික ලක්ෂණ පිලිබඳව පති අප ලකල් මත්තෙන් ඕන විශේෂෙන්න් මේ ජලය අපි පුතේ දිනපතාම ආහාර සහ මත්සය අපදරව්විය ඉවත් කරන්න ඕනි පපුතේ ටැන්කිේ තුළ දිනපතාම කරන්න ඕනි පතිේ අපි දින පපතාම කරන්න ඕනි පුේ ටැන්කේ පිරිසුදුව පවත්වාගන්න ඕනනි පපුතේ මත්සේ පදරව්විය මත්සයේ මලද්‍රරවියය සහ ඉතිරි ආහාර කොටස්තයන නම්පුතේ ටැන්කින් ඒවා ඉඒත් කරන්න ඕනනි මුොකද ඒවා මේ ටැන්ක තුළ ැඳීම තුරින් පුතති ඒවා මත්සයන් විසස් සාහිත වෙන්න පුළුවන් පිරිිසිුදුවීම නිසා පපුතිේ රෝගී තත්වයට පාත්ව වෙන්න පුළුවන් මේ මත්ස පැටව. ඒක නිසා විශේෂයෙන්ම දෛනිකෝ සිදුකල යුතු ක්‍රියාවලයක් විදියට පතික් අපි අනිවාරයම මතකතියන්නෝ ජලයේ ගුණාත්මක භාවේ පරික්ෂා කිරීම ඒ අනුව පති වැදගත් කරුණත් තමයි පති මුලින්ම අපිට සඳහන් කරන්න ඕනේ ජලයි ජලී ගුණාත්මක භාවය පරික් කි වැැදගත් පති ජලයේ ගුණාත්මග භාවේ පරිීක්ෂා කිරීම සිදු කරන්න ඕනෙ පපුතේ අපි විශේෂෙන්ම අපිට පුළුවන් පති මේ ජලයේ එකතු වන අප අර කිව්ව වගේ ඉතිරි වූ ආරහා මත්සේ මල් ද්‍රව්විය ඉවත් කිරීම දිනපතා කරන්න පුළුවන් පොති මොකක්ද බුතිේ දිනපතා කරන්න පුළුවන් දෙයක් ඉතිරි වආහාර කොටත් සහ මසුන්ගේ මලද්‍රවිය දිනපතා ඉවත් කිරීම වගේ දේවන්නේ ද පති ඒවාගේ ම අපි කිවා අපිට මේ ටැන් තුළ ප මීටරයක් මගින් ප අගේ මැනලා ඒ ප්‍රස සතත් නැත්තන් බරදි කරන්න පුළුවන්පුති ෝම රයත් මග ි ෝල් ක් න් දවරල ති ක්සිජන් ප්‍රමාණ මන්ල බල ඒවා ප්‍රස තත්වට ගෙනට වාතන සිදු කරන්න පුළුවන් පපුති ජල ෂ්නත්තේ ක්ෂනත්තමානයයක් මින් ැනල පතති ෂ්නත්තේ ප්‍රස ත නත්ත ෂ්නත්තේ ප්‍රස සත්වට ගගේන්ඩ කටයුතු කරන්න පුළුවන් ේටයන්කි තාම පිරිසු තත්වේ පවත්වා ගනීම වැදගත්යහන පපුත හරි බලන්න පති එක ජලී ගුණාත්මක භාවයේ පරිීක්ෂා කරන්න ඕනි පපුතේ අපි ඉනිපුතේ ප්‍රශ්නංක දහයි මේ මත්ස පැටවුම් රැක බලා ගැනීමේදී දිනපතා අපි සිදුගලය තුකාය ොවවාද ගෙනකයි පපුතේ කතා ්‍රමින්ණන්න අපි ජලී ගුණාත්මක භාවයේ දිනපතා පරීක්‍ෂා කරල බලන්න ඕනිපුතේ ඒවාගේම පුතේ අපි මත්ස ටැන්කිවලට නියමිත පරිදි ආහාර ලබාදීම සිදු කරන්න අවශ්‍යයනාපුතේ අපි නේදපුතේ අපි විශේෂෙන්ම මේකෙද පුතේ රට් වැදගත් දෙයක් තමයි පති ආහාර ලබාදීමේදී පති ආහාර ලබාදීමේදී නියමිත ආහාර නියමිත ප්‍රමාණයන්ගින් ප්‍රමාණයන්ගින් නියමිත කාලියන් හිදී ලබාදීම වැදගත්යනවා පුතේ මතගතියාගන් මතගතියාගන්න පුතේ හ් මස්ෙ ටැන්කවලට නියමිත පරිදි ආහාර ලබා දෙන්න ඕොනේ හොහොඳ පුතේ මේ ආහාර ලබා දෙන්නේ මත්සෙන් සඳහා සුදුසු ආහාර් නියමති කිවත්රි මස්සයෙන් සඳහා සුදුසු ආහාර සුදුසු ප්‍රමාණවලින් සුදුසු කාල සේමාවන් ඕොනද ලබා දෙන්න ඕන පුතේ දිනකට දෙවරක්වත් අපි වනේද පුතේ මේ ආහාර ලබාදීම වැදගත්වක ක නේදපුතේ දෙැතුන් මතාවක් නේද පුති දෙේවතාවක් වොත් ඕවමේ ලබා දෙන්න ඕන. ඒවාගේම ටැන්කිවල අපද්‍රවය හා ඉතිරි ආහාර ඉවත් කරන්න ඕන එක අපි මුලින්ම විශේෂෙන්මකිව නද ටැංකිවල අපදරවේ හා ඉතිරි ආහාරිවත් කරන්න ඕන එක දෛනනිකව කරන්න ඕන වැඩක් පපුති. වගේ මෙන්න මේක ඉතාම වැදගත් පති මත්ස හැසිරම් රටා අදදියන අන්න බලන්න පති එක ඉතාමත් වැදගත් කරුණක් පතේ අපි මතගතියාගන්න තවත් දින ප්‍රතා සිදු කළ යුතික අතමායි පති මස්සය හැසිරීම් රටා අ මස්සේ හැසිරීම් රටා අධ්‍යනය කරන්න වන පති ඒකත් අපි අනිවාරයෙන්ම දිනපතා සිදුකලය ුතු ක්‍රියාවලයක් කතේ මොකදද මේ මත්සේ හැසිරීම් රටා පිළිබඳ අධ්‍යනය විශේෂයෙන්ම රෝග පිළිබඳ පූර්ුව නිගමනයකට එන්න පුළුවන් පති ඇන්නේදී බලන පත මත්සේ හැසිරීම් රටා අධ්‍යයනය පත හරිදි එමගින් අපිට මත්්‍ය රෝග පිළිබඳ පූර්ුව නිගමනයකටඉන්න පුළුවන් පති රයි් මත්සේ හැසිරියම් රටා අධ්‍යයන ඒක පුතේ විශේෂයෙන්ම පැදගත්තෙන්නේ ර් මීතියන්නේ පුතේ අපි බලන්න මත්සේ පැටවුන් රැක බලා ගැනීමදිී දයිනකෝ සිදු කළ යුතු කාරය මොනව අද දිනපිතා කරන්න ඕනේ බපුතේ අපි. රයි් මොනොවද පුතේ අපි දිනපතා කරන්න ඕනි ජලී ගුණාත්මක භාවී පරිීක්ෂා කරන්න ඕනි මස්සෙ ටැන්කවෝල නියමිති පරිදි ආහාර ලබා දෙන්න ඕනි ටැන්කිවල අපදාවේ හා ඉතිරි ආහාර ඉවත් කරන්න ඕනි පුති මස්සෙ හැසිරීමම් රටා පිළිබඳව අපි අධ්‍යයනී කරන්න ඕනේ එමගින් රෝග පිළිබඳව අපිට පතිේ පූර්ුව නිගමනයකට එන්න පුළුවන්කයි දෙකයි තුම් එකයි දෙකයි තුවයි හතරක් ගැන කතා කර මෙන්න පුතේ අපි දෛනිකව සිදු කලිය තු ක්‍රියාකාර කම්ටික්. හරි මොනෝද පුතිේ නැවත සැරයක් මේ ටක බැලුවොත් අප ත්සේ ැන්කි තුළල අපිේ දයිනකෝස් සිදු කළිය තු ක්‍රයාාකාරකම් මොද කියපු මත්සේ පටවුන් රැකබලාගනීමද අපි දෛනකෝසිදු කරන්න ඕනේ ජලේගුණනාත්මක භාවය පරික්ෂකිරීම. අපේක කතා කර මත්සේ ටැන්කිවලට නීමමත පරි හරලබද නඕන ටැක්කිවල පදාාව තියන ඉව කරන්නන මොනුත්තදක කිව වවගේ මත්සේ හැරීමම් රටා පිළිබදදින මේක තාමත්න වැදගත්පුතති. කහම මත්සේ නිරෝගීව ඉන්වන්ද කියනෙක පිබඳ රෝග පාත්්‍රිවෙලාාදගෙනක පුර නිගවනකට අපිට එලෙන්න්න පුළුවන් පපුති මසන් හසුාවයකින් පෙළෙනවනම් ඇදරුවනිේ හැ මසුන් මසුන් අපි අරකෙනවා ටැන්කේ ශරීරය අතුල්නොවනම් පුති ඉතිං ඒවාගේ අපි කෙනවා මසුන්ගේ පිහිනීමේ අසාමාන්‍ය තත්වයක් අපට දැකන්න පුළුවන්න්නම් පුති. මේ දේවල් අපිට මේ දයිනක රන්න පුළුවන්දේවල් පපුති ටැකීමන මත්සීන්ගේ හැරීමම් පිළිබඳපුති චර්යාාවන් පිළිබඳද රීක්ෂය කරලා. පිහිනායාම ඇති යම්කිසි වෙනස් කමක්තින අන්ද සතුන්ගේ. සතුන්ගේ හැසරීමම් රටාාවල වෙනස් කමක්තිනවාද කියක පිළිබඳද එක දයිනික අපට අධ්‍යයන කරන්න පුළුවන්දපොති බල මේ ගොල්ලු අපිට පූරුව නිගමන එකට එළමෙන්න්න පුළා යම්කිසි රෝගයකින් පෙල්නවාද ආතතියකින් පෙල්නවාද සතා පහසුතාවන් දෙන්න කිය එක පිළිබඳව මේ සදව හැසිරීම් රටා ර්ේක්ෂය කිරීම තුරින් පොති අපිට. පැහැදිලීම අවබෝධ කරගන්න පුළන් ඒකින් මේ සත්ත රෝග මස්සේ රෝග පිළිබඳව පූර් නිගමනවනට එලබීම සඳහපුතය මේ සතුන් කර සිදුකරන පරීක්ෂාවෙන් පතය අපිට තහුරු කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා එනිසා අනි මාරයම්න නිරන්තරයෙන් දෛනිකෝ දිනපතා සිදුක කළලදු ක්‍රියාවල ඇතමයි පපුති විශේෂයෙන්ම මත්සේ හැසිරම්රට අධ්‍යනය කිරීම තුරින් ඔවුන් සදා එම ඇතුවල පුට රෝග පිබඳ පර නිගමන එක ටෙන්න්න පුළන් පුතිාපිකි. මත්ෙන් සඳ පරපෝෂිතරෝ ඇතිවෙන්න පුළුවන් අභි අන්දර සසා බාහිර වසයෙන් පරපෝෂිතාකාර දෙකක්තිෙන පුතේ බැක්ටේරියයා ආසාදනන්න පුළුවන් පුතේ වෛරස සාධන වන්න පුළුවන් පපුතේ දිලීර ආසාදන වන්න පුළන්පුතිේ වෙනත් බෞතික හේතු සසාධකෙන සාපතේ මත්සෙන්ට රෝග පාත්‍රීවෙන්න පුළුවන් අවස්ථාවත් තියන අපි මස්සයරෝග සහ මස්ස රෝග කළමනාරන ක්‍රියාවලින් පිළිබඳව පුතේ දීර්ග වසයෙන් මේක කතා කරල දෙෙනවා පපුතේ සිද්ධාන්ත පාඩ වල දී දල පුතාාලත්ෙේ අපි සාකච්ච කරල. අවසන් කරලා යිතිෙන්නේ ඒ සම්බන්ධයෙන් දේපති හොඳයි අපිද ගිටියම්පු ඒ වගේ අපිට දෛනිකෝ කරන්න පුුවන් පපුති මාත්සයන් ගණන් කිරීම සිදු කරන්න පුළුවන් තවත් කරුණක් ප්‍රශ්ටකරුවන්ක පහ මේ දිනපතා කරන්න පුළුවන් පතිේ මස්සයන් ගණන් කිරීම උ අපිට පුුවන් මත්සියන් ගණන් කිරීම සිදු කරන්න පුුවන් ප. අංකහයට සියලල්ම ක්‍රියාවන් පිළිබඳ දත්තවාර්තා කරන්න පුළුවන් මේ අපි සිදුකරනු ලබන දෛනිකව මේ සිදුකනු ලබන සියලුම ක්‍රියාවලින් පිළිබඳ පුතිේ දත්තවාර්තා කරන්න පුුව. පට ඩොක් මට ේ තියාගන්න පුොළන් දත්ත සටහන් කරන්න පුළන් ප්‍රති මේ ගට ලබදුන් හාන් ආහාර ලබාදුන්න ප්‍රමාණය වරකට ඒවගේම ආහාර ලබාදුන්න වීලා දිනේ කොයිවෙලාවන්න ආහාර ලබාද කියකිෙනෙක පපුති. මත්යන් ගනන් කල්ල සංකයාව අපිට සටහන් කරන්න පුළුවන් පති රයි ඒවගේම පිරි සුදු කිරීමම් සිදුකරපු ආකාරය සිදුකරපු වෙලාවන් අපි සහට කරන්න පුළන්පතති ටැන්කේක දන පදව හාහරස මල්ද්‍ර වි්‍යත්ර පවස්ථාවන් පති. ඒවාගේම අපි ජලය ගුණාත්ම තේ පිළිබඳ සැලකිලීමමත් පරික්ෂා කර පවස්ථාාවපතේ මතුන්ගේ හැසිරීමම්රට නිවීක්ෂණය කරලා ඒවා පිරිිබඳ සටහන් දත් සටහන් කර ගැනීම සිදු කරගන්න පුළම්පතයකයි තාමත්ම වැදගත්වෙන අම නිරෝගී. ගේ ගුණනාාත්මක මස්ේ වගාවක් විසර මස්ේ වගාවක් පවත්වාගෙනීමේ ක්‍රියාවල දිී පුතිීමේ දෛනිකව සිදුකරන ක්‍රියාවලින් ඉතාහ මත්ම වැදගත්තෙන අපොතේ අත්තිෂය වැදගත්තනවා සාර්ථක වගාව පවත්වාගැීම සඳහපනයන සොඳාවන්න පුළුවන් දේශය වෙන්ද ොල සොඳහා ඉදිරි පත් කරන්න වන්න පුලන්බතති සාර්ථක විසිදුරු මස්සය වගාව පවත්වාගැනීම සදාමී දෛනකු සිදු කළ යතු නඩක් නදට කතයුතු නඩත්තු කටයුතුගේ පත මේ සිදුනුට ක්‍රියාකාරකම් ඉතාමත්ම වැදගත්වයෙන පපුති මස්සයන් ගණන් කිරීමම් ඒ වගේ මේ සියුණුම ක්‍රියාවන් පිළිමතු දත්ව වාර්තා කරන්න පුළුවන් පපුතේ එකත් ඉතාමත්ම වැදගත්. ඒ වගේඋ පතේ අපි හත්තෙන කරුණින් කියෙනනබතේ මේ රෝගී මත්සයන් ඉන්නව නම්පති ටැන්ක අපිට පුළුවන් ඒ රෝගී මස්සයන් ඔවුන් වෙන් කල්ලා ඒ රෝගී මස්යන්ට ප්‍රතිකාර කරන්න පුළ. අරවිදියට මත්සේ ටැන්කි තුළ අසාමාන්‍ය ලක්ෂණ පෙන්නුම් කරන අසාමාන්‍යයේ හැසිරීම් පෙන්නුම් කරන. යම් ආතතියකින් රෝගී තත්ත්වයකින් යම් මත්සයක් පෙළෙනවා කියලා අපිට තිරණය කරුවත් අපි නිරේක්ෂණය කරොත් ඒ මත්්‍යාව වෙනම අරගන වෙන්කරල අරගන ඒ රෝග ලක්ෂණවලට අනුව අදාළ ප්‍රතිකාර සිදු කිරීම සිදු කරලා. ඒ රෝගයා සෝපත් මත්සයා සුවපත් කිරීම සොඳහා කටයතු සිදු කරන්න පුළුවන් ඒවාගේම රෝග පාලනි කිරීමම් සොහ කටයුතු සිදු කරන්න පුළුව. රෝග වලක්වා ගැනීම සොඳහා ඉදිරියේදීෙත් කටයේතු සිදු කරගන්න. ලු ගෙනවාපු ෙම එළඟක තමමාපුතේ. රෝගී මත්්‍යයන් සිටී නම් ඔවුන් වෙන් කර ඕවන්ට ප්‍රතිකාර කිරීමකුතේ. ඒවගේ මේ රෝග පැතිරීම වැලැක්වීමට ඉක්මනින් පියවර ගන්න මංකිවල් වගේ අපතිකතා කරා වගේ රෝගී මස්සයන් ඉන්න වනං ඕවුන් වෙන් කරලලා රෝග මත්යන් වෙනමටැන්කි ෝල දාලා වෙන් කරලා ඒ රෝගී මත්්‍යයන් සදා ගැලික්පෙන සුදුසු ප්‍රතිකාර කිරීම ආරම්ම කරන්න ඕනෙ බොතේ. ඒවගේම රෝග පැතිරීම වැලක්වීමට එක්මනින් පියවර ගන්නු නැත්ත විශාල හානයක් වෙන්න පුළුවන් මේ වගා වීහෝය තුළ ෆාම්ම එක තුළ. හො ලට එකක ස්ටනි ප්‍රශ්නයට අයන්න පපුතේ විසිතුරු මාත්්‍යයන් වගාගන්න විය්හමොනවාද කෙයි අහන්න අන්නපුතේ එන තවත් හොඳ ප්‍රශ්නකට අපි අවත ල පට ද ිපති ලියන් ප්‍රශ්නේල පිළිතුරලිය ඔබේ පිතුරේ සසදනය කල ල නි ද පිතුර ප තාාගරල. වැද පිතුරු ල ක ති ංගේ තන් රමානු ූුවම මේ සමාලාෝචන ප්‍රශ්න ලාාව ප්‍රශ්ටික ගලාගන්නයනවා දවපති බට විභාගයේදී අවශ්‍යී කරන කොතනින් ඇහුවත් මේ විෂයට අදාලොව විශ පාඩමට අදාලොව යි දපති ළ ො ව කොට තුන් කොටස ඕනම කොටසගේ මොන තැකින් හවත්පති පිතුරුලියන්න පුළුවන් ආකාරයට සම්පූර්න්න ෆට සිද්ධාන්තක කොටස් ආවර්නයන පරිදි සකස්රල තියනවා අබතේ මාලෝචන ප්‍රශ්න. ඔබට ඒ නිසා ඔබට බයිනැතුූ විභාගයට නොබියෝමෝනදීල සාර්ථක ප්‍රතිඵලයකට යන්න අවස්ථාව තියනවාපුතේ අපේ මේ සිද්ධාන්ත ස සමාලෝචචන ප්‍රශ්න අධ්‍යයනය කිරීම, තුරින් ආදරය දුළ පුතාලට අවස්ථාව තියෙනව උදාවෙල තියනොද. හොදැයිපුතේ ප්‍රස්ථාංක එකොල් හලියයාගෙන පිළිතුල යන්න ආරම්භ කරම පටන්ගම දේපුතේ, ප්‍රශ්නාංක එ කොළ හතමයිපතේ විසිතුරු මත්තීන් වගා කන්න විියවගමොනවාද කෙැයිපපුතේ අහන්. නොද මේ විසිදුර මත්තන් වගා කන්න වව් අපි හලතිනවා මේ වෙනකුටත් ඔබදන්න අපි විසිදුරු මත්තී වගාකන්නවා මොනවාගීද ගු වීදුරු ටැන්කි තුළුණ ඒ වගේෙන් පතිම ඒ වගේෙන් පති ගොල් න දැන් අපිගේ ගහස්සතවන කත ගවල්ල විනිවාදේටේ වගේම නිවා සලංකාර ගු අලක කරමේ සඳබොත විදුර ටැන්කොල වදා කරන්න ඒගේ මඔබ දැල ඇතිම මේ ඇක්වේරියම් ල මේ මස්සය අලවි සැල්ලොලත් මේ මගොල අල කිරීම සොඳ තියාගෙන අල කරන අලවි කරනතුර තියාගනිනු ඒවගේම අපනයනය කර තැගවලත් පොේ මස අපාය කන තැංගොලත් අපනානය කන දෙක්ත්ම මසුන් තැන්පත් කල තියාගන්න මේ විදුරු ටැන්කි භාවිතා කරන්න

ස්ාවක් ද ත හදුන්න පුළුව එනම් පුොතේ බලන්න මේ විසිතුර මතුන් වගාගන්න වග වික විදට වීදුරු ටැන්කි සිමින්න්ති ැක්කිසා පොකුුණුතුන අපිට හඳුන්න පුොල බලතුර ි ග හරි මෙ සිමින්න්ති තැන්කි තුළ පුුතේ මේ ගොල්ල වගාගවා ඒ වගේ පෘතේ අංක දෙක වීදුර ටැන්කි තුළ පුතේ වගාකනු පොකනු තු බතේ මට පොකුණු තුරම මේ ගොල්ල වග කිරීම සිදුක. හොඳකුතේ අපි යනවා ප්‍රශ්නංක දොළහා මත් සසේ ටැන්කි නඩත්තුව කිරීමේ හා ආහාර සැපයුත්තේ කොමන ආකාරය දිකි රන්න බලපතේ නේදපුතේ වීදුරු ටැන්කි ගැන කතා කරපුතේ සිමෙන්න්ති ටැන්කි ගැන කතා කර නෙදපුතේ මේ වීදුරු ටැන්කිවල නං පැතිකීයදකුතේ පැති පහම වීදුරු යෝදාගෙන සිදු කරනකුතේ. පැති පහම වීදදුරු විදියට දැක් සිමන්ති ටැන්කි ගත්තාහම ස්තීරෝම පොෝොට සවිකරලද සසිමින්ති ටැන්ග තින. ඒවාගේම එහමහා ගෙන අන්න පුළුවන් එක් පැත්තකට වීදුරුවත්දදාලාල උත්සගෙනයන්න පුළුවන් කට්ට හ ට ර ද කට හර කට උත්ස යන්න පුළන්ගේ ප්‍රමාණයන් ව උත්සන ගන්නන ්‍රම න නමුත් අපිට මේ එක පැත්තකට වීදුරුවත්දාල අනිත් පැති සිමින්ති භාවිතා කල්ල හදලතිනටැන්ගේ. ස්තීරුවම පොෝමත සවිල්ල හදල සිමින්ති ටැගකිති. එ මේ ටැන් තු ල පුත් අනිත මට පොු ේ පොකුණු තුළ වගා මහ පරිමාණින් විසිදුරු මත්සේ වගාව කන්න මස ගො පොල දකලඇේ නි පොකුණු කිහිපයක් ඒවාගේ තියනෝ දරුවන. එම ශාල බි වූ විෂේස්වේක ඉඩ කඩ හොඳට වශ්‍යය පුති පොකුණු තුළ මේ විසිතුරු මතුුන් වගරලති ානන්තුවත් දැකල තිතින් යි් එඒවා මනෙන් අඩත්තු කරග යනවත් ඔබ දැකල එතකට පුතේ ඒනන්. මේ මසේ ටැන්ක්කිම වීදර ටැන්කි මන් ති ැන් ගන්න ල ප ති ඉ තු ර ොල ිකල මන් ැන්කි දර යන හ ග ප ර ැ කි ගම ක්වරිය ම තරම පාර ගයක්ත් හකගතට දගන්නල විීදුරු ටැන්කි මසුන් තිය තියනු අලි කන්නති පන ෙ මසුන් රදවල තියගන්න ීදර ැකි ාවිතගන්න ොලින්කිව වගේ විේස්සව ඒයගේම ආහිතන ල අලංකාර සඳහපපුති වීදුර ටැක්කි හ සකස් කරල. ද ද ද ද ග කාර සිදධ න් ද වශ්‍ය ද ෙද ම න දර ැ ක කරග ළඳ සක කරග කාර ක ර සිදධන් පඩම් ොටස් වරද. ඉති ති. අප බලද නොදම විශේෂෙන්ම ප්‍රශ්නංක දොළහ අදා. මේ මත්සිට ඇන්කෙ නඩත්තු කිරීමේ දී ආහාර සැපිවිත්‍යය කුමන ආකාරයට දෙකල් මස්සෙනගේ නඩත්තු කරනවට පොහම ආහාර සපයන්න ඕනෙ නෙක පිළිබඳව වද පති අපි කතා කරන්නයන් බලඳපති එතකොට මත්සයකුගේ දේහ බරින් සීයට පහක පමණ දිනකට ආහාර අපි සපයන්න ඕනේ මස්සයක දේහ බරින් සීට පහක දිනකට ආහාර සපයන් ඕොනෙ බති මත් සයාගේ දේහ බරින් සීයට පහක භාක්නං අපිට විවිධ දේහ බැරති මත් සයෙන් සොඳහා සැපිියයුතු ආහාර ප්‍රමාය තරමි කරන්න මේකන පුතති බහුවන්න පස්සුල තරම්මගේ ම අෞරද්ගක වගේ සමහරතින සමහර වුරුදුර මේ මන්ටෙස් ආහාර සප යුතු හන්ගේ දේහබරිින් කොච්චර ප්‍රමාණයද. සඒක මතක තියාගන පුතේ අපි මතල තියගන පුතේ මත්සේකුගේ දේහ බරින් සයට පහක් පමණ මත්සයාට දිනකට ආහාර සපයන්න ඕනිපුතිේ. ඒ වගේම සුදුසුවාහාර සුදුසු වේලාවට නියමිත ප්‍රමාණයෙන් සැපියුතු අප ඒක නිතරම කියන සුදුසුවාහාර අන්න බල න්නොකෝ සුදුසුලාට සුදුසර සුදුසු වේලාවට කොමදපුති නියමිත ප්‍රමාණ වලින් නියමිත ප්‍රමාණ වලින් සැපයේ යුතුයි බලන්හි ර්දියපුති මත්සේකුගේ දහ බරින් එයාට සීයට පහක් පමණ දිනකට හර සපයන් වුන් සීයට පහක් නම් දේහ බරිින් සීයට පහක් නං අපිට ගණංහදලා විවිජ දේහබැරැති මත්සීන් සඳහා සැපියයුතු ආහාර ප්‍රමාණය ගණනය කර ගන්නපුලන් එකත් මතක ති ගනදේ. මත්්‍යයකුට හරිද දවසකට දිනකට මත්සයකුගේ දේහ බරින් එයාගේ ශරීරී බරිින් දේහ බරින්. සීයට පහක් පමණ දවසකට ආහාර සැපිියයුතු. එහෙ නං, අපිට දැන් ගණනය කරගණඩ අවස්ථාව හැක අවතිය න අබතයේ විවිධ දේහ බැරති මසුම් සඳහා දෛනිකව නැත්තං එයාට දිනකට සැපියයුතු ආහාර ප්‍රමාණය පිළිබඳවකූතේ අවබෝධයක් ලබාගන්න පුළුවන් ගණනය කරල එක සකස් කරගන්න පුළුවන් දිනකට විවිධ දේහ බරතයගේ දේකගේ බර මෙච්චරයිනං දිනකට සැපයුතු ආහාර ප්‍රමාණය සීියයට මෙච්චරක්නං මෙච්චර බරක මත්සේ සඳහා කොච්චරආහර ප්‍රමාණය අද සපියයන්න ඕනකින එක අපිට පහසුවෙන්ම ගණනය කරගැීමේ හැකියාව තියෙන පපුතේ. ඒ නම් දරුවනේ මතක තියාගන්න. මත්සයකුගේ දේහබරින් සීයට පහක පමණ දිනකට ආහාර සැපියවිති කොචරද මස්සේකුගේ දේක බරින් සීයට පහග පමණ දිනකට ආහාර සැපියයුතුයි. ඒ වගේම වඩාත්ම වැදගත් සාධකයවෙන් නිපතේ මෙතනදී අපි කතා කළ යුතු වදාත්ම වැදගත් සාධකය වන්නේ. මත්සයෙන් සඳහා ආහාර සැපීමේදී දුවේපුතේ මතකතියාගඩ අපි ඒ මත්සයෙන් සඳහා සුදුසු ආහාර හරිපුතේ ගැලපෙන නිවැරදි සුදුසු ආහාරපුතේ සුදුසු වේලාවට අන බල සුදුසු නියමිත වේලාවට හරිද නියමිත්ත ප්‍රමාණයට සැපිය යුතුයි එක මතකතියා නිතරම අපි කියෙනු මස්සයෙන් සඳහා සුදුසු ආහාර හරිද. සුදුසුවීලාවට නියමිත නැත්තං සුදු සුත නියමිත ප්‍රමාණයන්ගෙන් සැපීම සිදු කල යුතුවයි පුතියනිවාර නවි ප්‍රමාණයන්ගෙන් සැපීම සිදු කළ යුතුවයි අනිවාරයෙන් මූති. රයි. හරි ප්‍රශ්නනාංක දහතුනටයි දිය පුතය අපි අවතයරන වෙලා ඉන්නේ විශේෂෙන් අපි මේ සාකච්ඡා කරටම ඉන්න පුති උසස්පෙල ජයුපද්ඇති තාක්ෂණවේදය. ො නිස් ්‍රේනය හත්වන එකකගේට අදාල්ලව සමාලෝචන ප්‍ර්නපුතයේ උසස්ථාක්ෂණක ශිල්පක්‍රම භාවිතයෙන් ජලජීව සම්පත් කර්මාන්තය නියලීම කියන ඒකකට අදාල සමාලෝචන ප්‍රශ්මයිපතේ කතා කරමින් එන්නේ හොඳයි පුතේෙන් තවත් ඉතාමත්ම වැදගත් ප්‍රශ්නකටයි අප අවතතිරන වෙන්නේ ප්‍රශ්නය ලියගන්නඩ පුළුවන් දොල පු තාට බලන්නද වේ පුතේ මත්සන්ට ලබාදෙන ජලය. දේ මොනදපුතයේ මත්සේන්ට ලබා දෙන ජලය හරිද කළමනා කරණය කිරීමේදී ජලය කළමනා කරනේ අපි මේ විශේෂයෙන්ම මේ සිද්ධාන්ත කොටස් වොලදි විස්තරාත්මකෝ කතා කරාපුතේ මේ විශේෂයෙන්ම ජල කළමනා කරණේ මත්සේ ටැ මේ මඩ පොකුණුතුළ රට් මේ මත්සේ ටැන්කි සහ පොකුණු තුළ ජල කළමනාකරණය සම්බන්ධයෙන් දීර්ග වශසයෙන් සාකච්ඡා කලාපතිය අපි සිටැන්කි වාතනය කිරීම ඒවා පHචාගේ සකස්කිරීම සිදු කරණාකාරය උෂ්නත්තය සකස්කිරීම සිදු කරණාආකාරය ගැන කතාගරාපුුත රයිට් ඒවා තුළර එකතු වන අපදරාවිය නැත්තම්පුතේ ආහා ද්‍රව්විය නේදපුති ඒවායි ඉවාත් කිරීම ගැන කතාගරාබතේ විශේෂයෙන්ම මේ ජල කලපරා කරණ ජලය තුළ ප්‍රසස්ත තත්ව පවත්තා ගැනමින් මනා ජලකල මනකාරණයක් සිදු කිරීම අතිශයෙන්ම වැදගත්තෙන පුතේ මත්ස වගාඋගදි විශේෂයෙන්ම විසිතුරු මත්සය වගා ගදී වගේම ආහාර මේ මත්ස වගාඋගද මේ ජ විියෝහතුල පුතේ නැත්තම් මත්ස වගා වියහොතුළ ජල කළමනා කරනයට ඉතාමත්ම සුවිශේෂීද තැනක් හිමිවෙන්න පපුතිේ ඒනම්පුතේ අපේ අහන්නේ මේ මත්සීන් සඳකහා ලබා දෙන ජලය මේ මත්ස වියෝගොතුලට ඒක පුතේ මඩ පොකුණක් වෙන්න පුළොහම් පුතේ ඒව නැත්තං ීදුරු ටැන්කයක් වෙන්න පුළුවන් පපුති හමැත්තං සිමින්ති ටැන්කියක් වෙන්න පුළුවන් පති. මෙන්නමී මත්සි වගා වව්හුව තුළට ලබා දෙන ජලය පතේ කළමනාකරණය කිරීමේදී. ් ජලය කළමනාකරණය කිරීමේදී. එහිදී. වැදගත්වන සාධක මොනුවන්ද කියලා යහන්න පපුති කලමනාකරණය කිරීමදී. වැදගත්වන සාධක මනුවන්ද කියන එකයි පතේ අහන්. හොඳයිදිය පපුති අපිේ නම් බලමු මොනවද, මේ මත්සීන්ට මත්්‍ය වගා වීහුගතුල්ට ලබා දෙන ජලය කළමනවකරණය කරනකොට අපිට එහිදී වැදගත්තුන සාධක මොනවද කියනෙ එක සම්බන්ධය නොුවයි දුවපතිය ඕගොල්ලුත් එකක සාකච්ඡා කරන්න බලාපොරොත්තුවන්. හොඳයි දුවේපුති අපි බලමු නේදුවපති, ප්‍රශ්නංක දහත්තුන අපි සාකච්ා කරන්නේ මහිතන් දොලපුොදාළ ප්‍රශ්ණ ලයා ග ප්‍රස්සේ අදාල්ල පිළිතුර ලියමින් නි අවස්ථා පුතයනේ අපි හොම එකට මේ වැඩේ කරන්නේ රයිට් පුතේ එහිනං ප්‍රශ්ලංක දහතුනේදී අපි කතා කරන්නේ අපෙන් අහන්නේ මේ මත්සයන්ට ලබා දෙන ජලය කළමනා කරනයර නොවට පුතේ. මත්සයන්ට ලබා දෙන ජලය කළමනාකරණය කිරීමේදී. පපුතේ අපිට එහිදී වැදගත්වන සවාධක මොනවාද කැලයි පුතයහන්නේ. අපි බලමු පුතේ මත්සේන්ට ලබාදන ජලය මේ මත්ස වවියගොතුලට මත්සේ වගා ඒකකො තුළට. දදුරටැක්කි මන්තටයන්කි මඩපපුුණ තුළතමාපුතේ අපි විසිතුරුමසුන් වගකරන්න එතින්පුතේ මේකෙද මත්සීන්ට ලබාදන මේ ජලය කළමනාකරණය කිරීමේදී. වැදගත් සහධ මොනවද කියනකයිපුතේ අපි කතා කරන්නන්නේ. බලමුපපුතිේ මොවද මත්සන්ට ලබාදන ජලය කළමනා කිරීමේදී. වැදගත්වන සාධ කියලා මෙන්න කුතේ මේ වමන කොටත් අපි මේේදේවල් සාකච්චා කල්ලා උත්තර කියලතියමිහිද දුවල පුතාල මේවට උත්තර ලියල ඇතිපපුතේ පි එච්චගේ. ජලයේ ප්‍රධාන රසායිනික සාධක ටිගත්තියෙනවා බුතේ. ජලයේ රසායිනික සාධකටිගත් ගැන පුුතේ කතා කරන්න තියෙනවා මෙන්න පුුතේ කවුද පුුත රසායිනික සාධක. ජලයේ රසායිනික සාධක විදිහට බුතේ අපිට ගන්න පුළුවම් පුතේ කෙමිකල් පැරාමීටස් අගය ර් ජලද්‍රවියඕ සාද්‍රනය ිෝල් ඩොක්සිජන් කිය නද පුතියාබි ජලද්‍රාියඕසාන්ද්‍රණය ඒ වගේම ජලයේ කටිනත්වය කැල්සිම් මැගනීසියම් ොල නේද පුති සල්පීට කාබනටම මේ සඳහහා වැදගත්තේමකි ලපිගන්නේ රයි් කැල්සියම් ස මැග්නීසියම් ලවන් ජලී කටිනත්වය රයිට් ජලයේ කටිනත්වය ජලයේ කටිනත්වය ඒ වගේම ද්‍රාවිය ඇමෝනියා සාන්ද්‍රණය මේ ජලය තුවන ද්‍රාවියෝලින් වැඩියම් විශසහිත ද්‍රාව්‍ය තම මත්ස අමෝනනියා බුතේ මතගතියන් ජලද්‍රාවිය ඇමෝනිියයා සාන්ද්‍රණය ජලද්‍රාවේ අමෝනිිය සාන්ද්‍රණය දරුවනය රසායිනික දක්ෂණ ඊළන්ට ෞතික ලක්ෂණ ටික බලමු ර බෞතික ලක්ෂණටික තමයි පතේ ජලී උෂ්නත්තේ සහ ජලයේ ආවලතාව බවිධ දව නිසාවලම්බි ද්‍රවී නිසානේ ති ජලට එක තුන වි ද්‍රවී නිසා මේ ජලයේ ඇතිවන ප හැදිි බවතමයි පපුතිේ අපි ආවිල්ලතාවක කෙ හඳුන්න බොරතාව නත්තං ආවි ලතාව කෙ හඳුන්නන්නේ ජලයේ විෂ්ණත්තිය ස ආවීලතාවය කියෙන දේවල් පපුතේ අපි බෞතික ලක්‍ෂණ විදියටයි ගන්න පති. රයිට් පුතේ එහෙනං අපි ප්‍රශ්ලංක දහතුනින් අහන්නේ මත්සේයන්ට ලබා දෙන ජලකලවනා කරමය කිරීමේ දී වැදගත් සාධක තමයි පතේ අපිට මේ අපි කතාගරේ කෞදපුතේ ජලේ රසායනක සාධකවිදියට පH චගය ඒ වගේම ජලද්‍රාවේ ඕටු සාද්‍රණය පුතේ ඒවගේම මේ ජලයේ කටිනත්වය ඒ වගේ මූතේ මේ ජලය තුළතිය නදිය වෙලාතියන ද්‍රවෝලින් මත්දීන්ට වඩාත්ම විසසහිත ද්‍රාවිය තමයි පපුතේ ඇමෝනිිය ඇමෝනිියද ද්‍රාවිය ඇමෝනියා සාන්ද්‍රණය පුතේ ජලී රසායිනික සාධක අඩති. ඒවාගේම ජලයේ බෞතික සාධක තමයි පුතේ අපි දන්නවා මේ සඳහා ජලී ප්‍රසස්ත උෂ්නත්ව තත්ත්වයක් පැවති යුතුයි මේ ප්‍රසස්ථ ෘෂ්නත්ත තත්ත්වයට වඩා අඩුහෝ වැඩි විෂ්ණනත්ව වලදි පුතේ විශේෂයෙන්ම මසුන් ආතතියකට පීඩාවකට ලක්වෙල මියයාම පවා සිද්ධවෙන්න පුළුවන් පුතේ. ඒවාගේම ජලයේ ආවීලතාවේ ඒතිවුණා බුරතාාවෙන් හේතුුණා පුතේ මේ ජලයේ අවලම්බිත විවිධ අම්සු නිසාපුතේ මස්සෙන්ගේ කරමල්තුආලවීමම් සිදුවෙලා ඕන්ඩ සවසන අපහසුතා ඇතිවීම සඳහාපුතෙත් ඒ හේතුක් වෙනවා. හොඳ යිදයේ පපුතේන අපි විශේෂෙන්ම දුවල පුතාලත්තෙක්ක සාකච්ඡා කරමින් එන්නේ. උසස් පෙළ ජයුපද්ධ තාක්ෂණවේදය හත්වොන ඒකගේ හත්වන ඒකගේ විදි අපි හදුන්න්නන්න පුතේ උසස්තාක්ෂණික ශිල්ප ක්‍රමය භාවිතයෙන් ජලජජීව සම්පත් කර්මාන්තය නියලීම ඒකක ඒ ඒකකේ ප්‍රධාන කොට තුනාකි දරුවනේ විශේෂයෙන්ම විසිතුරු මත්ස වගාව ආහාරමය මත්ස වගාව සහ අපි අවසන් වශයෙන් කතාගරාපුත විසිතුරු ජලජ පැලෑට සම්බන්ධයෙන් කතාගරා විසිතුරු ජලජ පැලයට සම්බන්ධය කතාගරාපුති ට අදාල සමාෝචන ප්‍රශ්නැතක්කයි ද පුතා පි කතා කරන්න මුොලින්ම අපි සමාෝචන ප්‍රශ්නවිදියට කතාගරම මේ ඒකගේට අදාල ප්‍රයෝගික පීක්ෂණ වලදී ඒකට යුතු සිදුවන්නේ කොහොමදක එක සම්බන්ධයන්දුව පපුතේ විශේෂයෙන්ම ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳාවශ්‍යය ද්‍රව්ව්‍ය උපකරන. ඒවායි මූලධර්මය ඒවාගේ මේ ක්‍රියාවලිය සිදු කරණාකාරය සහිට අදාල නිගමන සසාහැඳදිින්මින් පිළිබඳ කතා කරාප. ඒවගේම අපි කතා කරාපතේ මොනවාද අපි ප්‍රශ්නෝට උත්තරලියනකොට මතගතභාගත යතු විශේෂිත කරුණගෙනත් කතාර ඒ ප්‍රායක දැනුම සහ ප්‍රයග ප්‍රීක්ෂණ සදශය මූලක දන දුල පුතාතරන් ලබාදීමක් සිදු කරාපුතේ දැන් අපි මේ අවස්ාවග සාකත්‍යා කර ියන්න ඒකෙට අදාල සිදධන්ත කොට ඇසුරින් සකස් කරලතින ප්‍ර්න වලටයිපතේ සමාෝචන ප්‍රශ්නල්ට අයි බත්ත තුලා පිසාක්‍යා කරම ියන්න්නේ මේ වනකොට ද පුත්ත අපේ සමාලෝචන ප්‍රශ්න. දොලපුතාලත් එෙක් සාකච්චා කරලතිනො දහතුනක් ෆ්‍රයි්පුතේ අපි බලාපොරොත්තු වනවා දොලපුතාලත්තෙක් ඉදිරියේදි ඊළ කොටසින් ඊළඟ සමාචල සමාලෝචන ප්‍රශ්නත්ත එක් දොළ පුතාලත් එෙක් එකතු ඉන්න අපි බලාපොරොත්තු නදීපති